මේ පින් වැඩෙන පින් වඩන වස්සාන සමය. ගරු ස්වාමීන් වහන්ස, කඨින වස්ත්‍රයක් පූජා කිරීම හා සාමාන්‍ය චීවර සියයක් පූජා කිරීම, මෙන්න මේ අවස්ථා දෙක දහමට අනුව අපට පහදා දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙමයි, දැන් ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කරන්නේ කඨින වස්ත්‍රයක් පූජා කිරීමත්, ඒ වගේම යම් පින්වතෙක් චීවර සීයක් පූජා කිරීමත් කියන කාරණය වගේ දෙයක් එක හා සමාන ආනිසංසද කියන කාරණය. ඒක නෝන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අහසයි පොළොවයගේ වෙනස් දෙයක්. මොකද කඨින චීවරය කියන්නේ එකක් අටමහා කුසලයක් බවට පත් වෙන එකක්. නමුත් චීවර පූජාව කොතනකවත් අටමහා කුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒතර කඨින වස්ත්‍රයක් පූජා කරද්දී නෝන මුලින් ස්වාමින් වහන්සේලා වස් ආරාධනා කරලා, ස්වාමින් වහන්සේලා වස් අදිෂ්ඨානය කරලා, ඒ අදිෂ්ඨානය කළා වූ වස් වලට අදාළව තුන් මාසයක් ගත කරලා, අතිරේක සිල්පදයන් ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරලා, ඒ වගේ මේ අතිරේක සිල්පදයන් නිසාම ස්වාමින් වහන්සේලාගේ සීලේ ශක්තිය, සමාධියේ ශක්තිය, ප්‍රඥාවේ ශක්තිය ශක්තිමත් කරලා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන කාලෙක දෙන්නා වූ චීවරයක් තමයි නෝන කඨින චීවරය, කඨින වස්ත්‍රය කියලා කියන්නේ. ඒ නිසා කඨින වස්ත්‍රයක් කියන කාරණේ තියනා වූ කුසලයක් සාමාන්‍ය චීවර පූජාවන් කොච්චර කළත් ලැබෙන්නා වූ ආනිසංසයත් නොවන අහසයි පොළොවයි වගේ වෙනස් දෙයක්. මොකද කඨින වස්ත්‍රය අපි පූජා කරන මොහොතේ ස්වාමින් වහන්සේලාගේ සීලේ ශක්තියත් වැඩි, ඒ වගේම තුන් මාසයක් පුරාවට නොවනා ගිහි පින්වතුන්ලා පින්කම් සිද්ධ කරලා, ඒ පින්කම් නිසාම තමන්ගේ සීලේ ශක්තිය, සමාධියේ ශක්තිය, දානේ ශක්තිය, සද්ධාවේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය වර්ධනය කරගෙන තමයි කඨින වස්ත්‍රයක් පූජා කිරීම කරන්නේ. ඒ නිසා නුනා කඨින වස්ත්‍රයක් කියන කාරණය හැම වෙලාවම සාමාන්‍ය චීවර 1000ක් 10000ක් පූජා කළාටත් වඩා කඨින වස්ත්‍රයෙන් ලැබෙනා වූ ආනිසංස වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් කොච්චර ආනිසංස වැඩි වුණත් නෝනා අපි කඨින වස්ත්‍රයක් පූජා කරන්නේ සිල්පද දුර්වල කරගෙන. ඒ වගේම අපි කඨින වස්ත්‍රයක් පූජා කරන්නේ අකුසල් මූලයන් වඩමින් නම් නෝනා ඒවෙන් තියෙන ආනිසංස පක්ෂේ නම් දුර්වලයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද වර්තමාන සමාජයේ හුඟක් පින්කම් සිද්ධ වෙන්නේ සීලෙන් දුර්වල භාවයට පත් වෙලා, කුසල් මූලයන්ගෙන් දුර්වල භාවයට පත් වෙලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි පුද්ගලයා තමයි නෝනා අදක්ෂයා කියලා කියන්නේ. ඒ අදක්ෂයා මොකද කරන්නේ? එයා පින්කම් සිද්ධ කරනවා, සුන්දර විචිත්‍ර පින්කම් සිද්ධ කරගන්නවා. ඒ සුන්දර විචිත්‍ර පින්කම් සිද්ධ කරන්නේ සීලෙන් දුර්වල භාවයට පත් වෙලා. අකුසල් මූලයන් වඩමින් තමයි යා පින්කම් කරන්නේ. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් තමයි යා පින්කම් කරන්නේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව තමයි එයා පින්කම් කරන්නේ. එයා පින්කම් කළත් ලක්ෂ ගණන් වියදම් කළා පින්කම් කරනවා, ඒ පින විපාක දෙන්නේ සතර අපායේ උපත් තුලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර කොහොමද ඒක වෙන්නේ? එයා සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන අදක්ෂයන් වුණා. එයා පින්කම් කරලා දුගතියට වැටෙනවා. දැන් සස්ත්‍රීක දිව්‍යතලවල තුසිතේ යාමේ නිම්මාන රතිය වගේ දිව්‍යතලවල නෝනා දෙවියන් දිව්‍යාංගනාවන් වගේම දිව්‍ය තිරිසන් සතුන් ඉන්නවා. දැන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන තිරිසන් සතුන් ඉන්නවනේ, ඒක වගේ දිව්‍යතල ආශ්‍රිතව තිරිසන් සතුන් ඉන්නවා. දිව්‍ය ඇතුන්, දිව්‍ය අජානීය අශ්වීන්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය පක්ෂීන් සූත්‍රගත ධර්මයේ අප්‍රමාණ මේවා සඳහන් වෙනවා. එතකොට මේ දිව්‍ය තිරිසන් සතුන් කියන්නේ කවුද නෝනා? පෙර ජීවිතයේ සිල්පද දුර්වල කරගෙන පින්කම් කළා වූ අයගේ ඊළඟ උපත. දිව්‍ය තලවල ඒ දිව්‍ය තිරිසන් සතුන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ඉහළයි. මනුෂ්‍ය ලෝකයේ තිරිසන් සත්තු වගේ නෙමෙයි. දිව්‍ය තලයක දිව්‍ය ඇතෙක් පහළ වෙද්දී ඒගොල්ලන්ට මේ නලල්පට රත්තරණින් වැටිලා, මේ දල්වලට කොපු වැටිලා එහෙම සුන්දරව ඒගොල්ලෝ පහළ වෙන්නේ නෝනා. දෙවියෙක් පහළ වෙනවා වගේ. මොකද ආයුෂයේ, වර්ණයේ, සැපේ, බලයේ ඉහළයි. ඇයි? පෙර ජීවිතේ පින්කම් කළා. විචිත්‍ර සුන්දර පින්කම් කළා. නමුත් සීලේ දුර්වලයි. කුසල් මූලයන්ගෙන් දුර්වලයි. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදල. මොකද වර්තමාන සමාජයේ අප්‍රමාණ මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ වෙනවා. ඒ වගේම කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ. දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. සිල් රැක්කොත් මොනවද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මෛත්‍රී වැඩුවොත් මොකද්ද ලැබෙන්නේ කියලා දෙන්නේ නැහැ. බත් පූජා කළොත් මොකද්ද ලැබෙන්නේ? සුන්දර ප්‍රණීත දෙයක් පූජා කළොත් මොකද්ද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසාමන්න දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් නොනා දැන් අලුත් තිරිසන් සත්ත්ව සංස්කෘතියක් පැතිරෙනවා. මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය නෝන. ඒ මිල අධික තිරිසන් සංස්කෘතියේ බල්ලෙක්ගේ වටිනාකම 50,000යි, පරවියේ ගිරවෙක්ගේ මාළුවෙක්ගේ වටිනාකම 100,000කට වැඩි, අලිපැටියෙක් එහෙම නැත්නම් අස්සපැටියෙක් 125,000කට වැඩි නෝන. මොකක්ද මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ නෝන? මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ පෙර ජීවිතයේ සුන්දර විචිත්‍ර පින්කම් කළා නෝන. නමුත් සීලෙන් දුර්වල භාවයට පත් වෙලයි සිද්ධ කළේ.
අකුසල් මූලයන් වඩමිනුයි සිද්ධ කළේ. මිච්ඡා ජීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් කළේ. සීලය දුර්වල නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න බෑ නෝන. මනුස්සයෙක් කියන තැනට යන්න බෑ. අන්න මනුස්ස ලෝකයේ සුන්දර මිලාදික තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඒ ඉපදුනාට පස්සේ ආ සුන්දර ගෙදරක ලස්සන කූඩුවක තමයි ජීවත් වෙන්නේ. මනුස්සයෙක් නොකන්නා වූ ආහාරය ගන්නවා. සුඛෝපභෝගී වාහනවල ගමන් කරනවා. නෝනගේ ඔඩොක්කුවේ තමයි නිතරම ඉන්නේ. ඇයි? පෙර ජීවිතේ පින ශක්තිමත්. දැන් ගෙදර මෙහෙකාර දරුවෙක් ඉන්නවා. ඒ මෙහෙකාර දරුවාට කවදාකවත් නෝනා ළඟට යන්න බෑ. නමුත් නෝනා අර බල්ලා නෝනාගේ ඔඩොක්කුවේ තමයි නිදාගන්නේ. එහෙනම් අර මෙහෙකාර දරුවාට වඩා මේ බල්ලාගේ වර්ණය සැපේ බලේ වැඩි. ඇයි වැඩි උනේ? පෙර ජීවිතේ සුන්දර පින්කම් කළා. නමුත් අර මෙහෙකාර දරුවා පෙර ජීවිතේ සිල්පද පහ රැක්කත් සුන්දර පින්කම් කළේ නැහැ. පින්කම් කළේ නැහැ. ඒ නිසා වර්ණය සැපේ බලේ දුර්වලයි. නමුත් මිනිස්සෙක් වුණා. නමුත් මේ සුන්දර බල්ලා මොකද කළේ? පෙර ජීවිතේ සිල්පද රැක්කේ නැහැ. නමුත් විචිත්‍ර වූ පින්කම් කළා. අන්න පින විපාක දෙනවා. අන්න නෝනා එයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයෙකුත් ඉන්නවා නෝනා. ඒ දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් කර්මය කර්මඵල විශ්වාසයෙන් සුන්දර විචිත්‍ර පින්කම් කරනවා. එහෙම කරලා සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ මනුස්ස ලෝකේදී ආ බලන්න නෝනා සමහර මිනිස්සුයෝ ඉන්නවා කොයිසා මහේශාක්‍යද කියලා. කොයිසා ප්‍රභු ජීවිතයන් ගත කරනවද කියලා. ඇඳොත් ඇඳින්නේ දහස් ගාණක් වටින ඇඳුමක්. ආභරණයක් පැළඳුවොත් පළඳින්නේ ලක්ෂ ගාණක පළඳින දෙයක්. වාහනයක ගියොත් යන්නේ කෝටි ගාණක වටින වාහනයක්. ඉතින් මොකක්ද මේ සෞභාග්‍ය කියන්නේ නෝනා? පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල ඵලයයි. එයා දක්ෂයා. සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා එයා සුගතියට යනවා. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරනවා. කුසල් මූලයන් වඩමින් පින්කම් සිද්ධ කරනවා. සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කරනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරලා නෝනා එයා ඒ පින්කම් තුලින් රැස්වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නවා. එහෙනම් ඔබ මේ කඨින පින්කමක් සිද්ධ කරද්දී ඒ කඨින පින්කමින් ඔබ අනිවාර්යයෙන්ම සුගතියට යනවා කියලා අපිට කියන්න බෑ. මොකද පින්කමක් කරද්දී මේ සම්මා සම්බුද්ධ ශාසනයක පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කඨින පින්කම් කරලා දුගතියට යන අප්‍රමාණ පිරිස ඉන්නවා නෝන. මොකද කඨින පින්කම වර්තමානයේ බලවත් ආකාරයෙන් තරඟකාරීවයි සිද්ධ කරන්නේ. ඒ තරඟකාරීව සිද්ධ කරනවා වගේම බලවත් වියදමක් වර්තමානයේ කඨින පින්කම් වලට යනවා. ඒ පල්ලි හොයන්න මුදල් වියදම් කරන්නේ ඒ වියදම් කළාට පස්සේ ඒවා ගැන කියන්න ගිහිල්ලා බලවත් අකුසල් මූලයන් සමාජයේ සකස් කරගන්නවා නෝන. ඒ නිසාම ලෝභ ද්වේෂ මෝහයන් නිසා සුන්දර කඨින පින්කමක් සිද්ධ කළත් නෝනා එහි සංස්කාරයන් විපාකෙට එන්නේ දුගතියට වෙන්න පුළුවන්. අකුසල් මූලයන් වඩමිනුයි පින්කම් සිද්ධ කළේ. මිච්ඡා ජීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් කළේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරවයි පින්කම් කළේ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඔබේ කඨින පින්කම කරලා දුගතියට යාමේ මාර්ගයක් තියෙනවා. ඒ වගේම ඔබ සිල්පද ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් නම් ඔබ පින්කම් කරන්නේ ඒ පින අනිවාර්යයෙන්ම ඔබට කල්ප ගණන් සුගතියේ සැපේ පිණිසත් හේතු වෙනවා. ඒ වගේම ඔබ සිල්පද ආරක්ෂා කරගෙන මේ සුන්දර කඨින පින්කම් සිද්ධ කරලා මේ සෑම කඨින පින්කමක් තුලින් රැස්වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න පුළුවන් නම් අන්න නෝනා මේ ලෝක ධාතුව තුල ඔබ කළා වූ ශ්‍රේෂ්ඨම කඨින පින්කම් බවට ඒ පින්කම පත් වෙනවා. ඒතර ඔබ කොහොමද විදර්ශනා නුවණ මතු කරගන්නේ? ඔබ කඨින පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම දිගටම මාස 3ක් සිද්ධ වෙද්දී සෑම රාත්‍රියකම දැස් දෙක පියාගෙන ඔබ දකින්න දක්ෂණං සංසාරයේ මම පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාට වස්ස ආරාධනා කරලා කඨින වස්ත්‍ර පූජා කරන්නේ නැති ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා. අතීතේ රහතන් වහන්සේලා ලක්ෂ ගානකට මම වස්ස ආරාධනා කරලා කඨින වස්ත්‍රයන් පූජා කරන්නේ නැති ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයේ ඔබත් මමත් මහා සංඝරත්නයට පූජා කළා වූ කඨින චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්න. නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා. එහෙනම් ඔබ මොහොතක් දකින්න ඔබ මේ කරන්නා වූ විචිත්‍ර සුන්දර පූජාවෙන් මේ උතුම්
කටින වස්ත්‍ර පූජාවෙන් කොයිසා ශ්‍රේෂ්ඨ කුසලයක් සකස් වුණත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න තැන නෝනා එයා ඒ අනිත්‍ය වූ ධර්මයක් නිසා කවදාක්වත් සිල්පද මිදගන්න යන්නේ නැහැ. අකුසල් මූලයන් වඩන්න යන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. තමන් කරන පින්කමෙන් රැස්වෙන්නා වූ කුසලය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ නිසා ඒ අනිත්‍ය වෙන කුසලය වෙනුවෙන් අනේ තව තව සිල්පද බිඳ ගන්නවා. තව තව අකුසල් මූලයන් වඩනවා. ඒ නිසාම පින්කම් නිසාම තව තව අපි සක්කාදිට්ඨිය තියුණු භාවයට පත් කරගන්නවා. ඒ නිසා ඔබ පින්කමක් කරද්දී නිරේතුරුව දක්ෂ වෙන්න. මේ සංසාරයේ ඔබ පළවෙනිවට කරන කඨින පින්කම නෙමේ. සංසාරයේ ඔබ මෙවැනි කඨින පින්කම් කරලා සුන්දර දෙවියන් වෙලා කල්ප ගණන් සතුටු වෙලා ඇති. ඒ වගේම ඔබ කඨින පින්කම් සිද්ධ කරලා අකුසල් මූලයන් වඩලා සතරාපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳින්න ඇති. නමුත් ඒ සෑම සංස්කාරයක් අනිත්‍යයි කියලා දකින තැන නිරේතුරුව කඨින පින්කම් තුලින් සකස් වෙන්නා වූ ඒ ප්‍රීතිය පස්සද්ධිය සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිරේතුරුවම කඨින පින්කම තුලින් සතර සටිපට්ඨානයන් මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒතර කඨින පින්කම තුලින් ඔබ සතර සටිපට්ඨානය මතු කරගන්නේ කොහොමද? මේ කඨින පින්කම සිහිපත් කරන්න, කඨින පින්කම නුවණින් දකින්න, පුරා තුන් මාසයක් කළා වූ පින්කම් මතු කරගන්න. මේ කඨින පින්කමේ සෑම අධීරයක්ම අපි සිද්ධ කළේ මේ රූපය ඇසුරු කරගෙන. මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කඨින පින්කම තුලින් කායానుපස්සනාව මතු කළ දකින්න. මොකද මේ මුළු කඨින පින්කම් අපි කළේ රූපය ඇසුරු කරගෙනයි. තේන්නද? රූපය ඇසුරෙන් තොරව අපිට මේක කරන්න බෑ. එහෙනම් මේ කඨින පින්කමේ සියලුම ධර්මතාවයන් අපි තුල වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙන. මේ රූපය අනිත්‍යද? අනිත්‍යයි. අන්න කඨින පින්කම තුලින් කායానుපස්සනාව මතු කරගත්තා. එහෙනම් කඨින වස්ත්‍රය කියන්නේ රූපයක්, ඒ සතර මහා ධාතුවක්. ඒ කඨින වස්ත්‍රය කියන රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කඨින වස්ත්‍රය තුලින් කායానుපස්සනාව මතු කරගත්තා. එහෙනම් මේ කඨින පූජාව සිද්ධ කරන කාලයේ පුරාවට ඔබ තුල තිබෙ සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ෂා සාගත වේදනාවක්ද? සමහර විට උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවන්, සමහර විට සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ සැප වේදනාවත් උපේක්ෂා විඳීමත් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කඨින චීවර පූජාව තුලින් වේදනානුපස්සනාව ඔබ මතු කරලා ගත්තා. ඊළඟට ඔබ මේ කායానుපස්සනාව මතු කරගත්තේ, වේදනානුපස්සනාව මතු කරගත්තේ, කඨින පින්කමේ සෑම අධියරෙන් අධියර ක්‍රියාත්මක උනේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍යයි. අන්න කඨින පින්කම තුලින් චිත්තානුපස්සනාව මතු කරලා ගත්තා. දැන් මේ කඨින චීවරයේ පුින්කම සිද්ධ වෙන පුරාවට ඔබ හිටියේ පංච නීවරණයක් තුලද, සප්තබොජ්ජංගයක් තුලද? සප්තබොජ්ජංගයක් තුලයි. ඒ සප්තබොජ්ජංගයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. කඨින පින්කම තුලින් අන්න ධම්මානුපස්සනාව මතු කරගත්තා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, කඨින පින්කම තුලින් අදක්ෂයා විදිත යන්න පුළුවන්. කඨින පින්කම තුලින් සැබෑම දක්ෂයා කඨින පින්කම තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගෙන උතුම් විදර්ශනා නුවණ ප්‍රඥාව ඇති කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න. ඔබ කරන්නා වූ සෑම ක්‍රියාවක් තුලින්ම සතර සටිපට්ඨානය මතු කරගන්න.